ඔබට ඔබේ බලය නිර්භයව ඉදිරිපත් කරමින් ඒ බලය වෙනුවෙන් පිරී සිටීමෙන් රටක කරන්න පුළුවන් දේවල් මොකක්ද කියන එක දැනුම් දෙන්න තමයි මම අද ඔබට කතා කරන්නේ. ඔබ දැක්කා ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල්වරිය අමාත්‍ය මණ්ඩලයේ විසින් නිරපහැරියා. ඇය නිරපහැරී ඇය විසින් කරන ලද කිසිම වරදක් නිසා නොවේ, ඇය රටේ නීතියේ ආධිපත්‍ය ගරු කරමින් වංචාකරුවන්ට වැරදි කර රේගුවේ නිලධාරීන්ට එරෙහිව ඍජුවම තීරණ ගත්ත නිසා. ඇය තමයි ඔබ දන්නවා අර බිලියන 16 මහා තීරුබදු වංචාව BMW කාර් සම්බන්ධව, වාහන 1675 සම්බන්ධව අධිකරණයට නිර්භයව ඇය ලිඛිතව දැනුම් දුන්නා. ඒක ඒ වංචාව සම්බන්ධයෙන් නැවතත් නිවැරදිව ඒ කරපු පරීක්ෂණය අවලංගු කරලා නැවත පරීක්ෂණයක් කළා කියලා. ඒ වගේම ඇය තමයි අර විෂකාරක මනුෂ්‍ය පරිභෝජනයට සම්පූර්ණයෙන්ම නුසුදුසු විනාශ කළ යුතු පාම් ඔයිල් කන්ටේනර් 24ක්, කියන්නේ පාම් ඔයිල් වලට විෂකාරක ෆැටි ඇසිඩ් කලවම් කළගෙන අපි ඒක සම්බන්ධයෙන් ඔබේ අයිතිය ක්‍රියාත්මක කරමින් අධිකරණයේ නඩු පවරිය විට ඇය නිර්භයව කියා සිටියා රේගෝ විසින් ඒ පාම් ඔයිල් තොගේ නිදහස් කිරීම වැරදි, ඒ සම්බන්ධයෙන් ඇය නිර්භය සම්පූර්ණයෙන්ම නැවත පරීක්ෂණයක් කරනවා කියලා. ඒ වගේම ඇය රේගු නීතිය පටහැනිව ක්‍රියා කළ රේගු නිලධාරීන් 14 දෙනෙකුට එරෙහිව ඇය පියවර ගත්තා සේවයෙන් ඉවත් කිරීමට. මේක තමයි අද රාජ්‍ය සේවයේ තත්වය. තක්කඩිකම, හොරකම, වංචාව, රජයට ඕන කුණු වැඩක් කරන ඇයට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබ දැක්ක මහින්ද රාජපක්ෂ යටදී හිටියා ලලිත් විරුදුංග කිසි කරදරයක් නැතුව හිටියා, ඕන ජරාවක් වැඩ කළා. රජය මාරු වුණාන් පස්සේ තමයි ඒ එක කුණු වැඩකට අවුරුදු 3කට හිරේ ගියේ. රාජ්‍ය සේවයේ මේ ගරා වැටීමේ එක හේතුවක් තමයි රටේ දේශපාලන ලක්ෂ්‍ය මේ විදිහට නිර්භයව රටේ මංකොල්ල කෑමට එක ප්‍රධාන හේතුවක් තමයි මෙවැනි නිලධාරීන් අද රාජ්‍ය සේවයෙන් නොමැතිවීම. චාල්ස් මැතිනිය වගේ අනිත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් අමාත්‍යාංශවල ලේකම්වරු හිටියානම් මේ කිසිම අමාත්‍යවරයෙකුට මේ රට මේ විදිහට මංකොල්ල කන්න බෑ. මේක නාගානන්ද විතරක් නෙමේ, විගණ කාධිපතිවරයාත් ඔබට පැහැදිලිව කිව්වා. ඇය ඒ විදිහට නිරපහැරීම සම්බන්ධයෙන් කවුද ඒක පිටපස්සේ හිටියේ? මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමරතුංග, අවුරුදු 60 ගණනක් පරණ නිලධාරියෙක්, රාජ්‍ය සේවයේ විශ්‍රාම ගත යුතු පුද්ගලයෙක්, තවදුරටත් රඳවාගෙන තියෙනවා මේගොල්ලන්ගේ මේ කුණු හොදන්න. ඔහු මේ පිටපස්සේ කෙලින්ම ඍජුවම හිටියා. මංගල සමරවීර කවුද ඔහු? ඔහු ඇවිල්ලා මේ වාහන තීරුබදු වංචාවේ බිලියන 7ක වංචාවේ චූදිතෙක්. මෙහෙම පුද්ගලයෙක් කොහොමද අමාත්‍යාංශයක අමාත්‍යවරයෙක් වෙන්නේ? තව කවුද ඉන්නේ? ඔබ දන්නවා අර ETI ෆිනෑන්ස් කම්පැනිගේ මූල්‍ය සමාගමේ බිලියන 34ක් මහජනතාවගේ මුදල් වංචා කරපු මනෝතිත්තවැල්ල ඒ ආයතනයේ පසුගිය දෙසැම්බර් 31 ගිය වසරේ අයින් වහාම මංගල සමවීර ඔහු ගත මුදල් අමාත්‍යාංශයේ ඔහුගේ උපදේශකෙක් හැටියට. මෙන්න යහපාලනයේ යථාර්ථත්වය. මොවුන්ගෙන් එක එක අමාත්‍යවරුන්ගේ අරලේකම්, මේලේකම්, සම්බන්ධීකරණ ලේකම් මහා මේ හැම කෙනාම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට කරදර කරනවා. මේක නිසා තමයි හැම තැනම මේක විය යුතු වෙනසක් තියෙනවා පැහැදිලිව. මේක ඔබ දැනගත යුතුමයි. රේගු අධ්‍යක්ෂක ජනරාල්, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, ඒ වගේම සුරාබදු කොමසාරිස් ජනරාල් මේ තනතුරු වලට අමාත්‍යවරුන්ට අතපෙවීමට තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම අහෝසි විය යුතුයි. ඒ වගේම සෑම අමාත්‍යාංශයකම ලේකම්වරයෙක්, ස්ථිර ලේකම්වරයෙක් කෙලින්ම අමාත්‍ය ධූරය කිසිම අමාත්‍යවරයෙකුට එළියට දැමීමට නොහැකි වනසේ මේ සියලුම ධූර ව්‍යවස්ථාදායක සභාව යටතට ගෙනා යුතුයි. ඇය ගෙනීම, ඇය නිරපහැරීමට විරුද්ධව ඒ ගෙනිච්ච අරගලය කනගාටුයි කියන්න. මේ රටේ දූෂණයේ වංචාවට එරෙහිව පෙනහිටනවා කියන ජනතා විමුක්ති මූර්ණ පැත්ත පලාත යාවේ නෑ. කනගාටුයි කියන්න දෙමළ ජනතා වෙනුවෙන් පෙනී සිටනවා කියන TNA එක පැත්ත පලාත යාවේ නෑ. ඔය කියන සම්බන්ධන්, ඔය කියන සුමන්දිරන්
මෙහෙම දෙයක් නොදුටු වාසේ ඉවත බලාගෙන හිටියා. ඔවුන් හොඳටම දන්නවා මේ කලේ වැඩේ සම්පූර්ණ වැරදි. ඇය සම්පූර්ණයෙන්ම නිර්දෝෂී. රජයේ කුණු වැඩ නොකිරීම නිසා අමාත්‍යවරයාගේ බලපෑම් වලට යටත්ව තමන්ගේ ධූරයේ කාර්යකර්ත නිර්භයවේ ඉටු කරපු නිසා තමයි ඇය මේ විදිහට ඇදලා දැම්මේ. නමුත් ඔබ දකින්න ඕනි මේ වෙලාවේ මහජනයාගේ බලය, මහජනයාගේ ශක්තිය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක හැමදාම නාගානන්ද කියන දෙය තමයි උප්පරීම තැනින් ඉහළම තැනම ඉන්නේ ඔබ. පරමාධිකාරී බලධරයා වන ඔබ, ඔබේ බලය ක්‍රියාත්මක කරන විධායකයේ නියෝජිතයෙක්, ඒ කියන්නේ විධායකයේ නියෝජිත අමාත්‍යවරයෙක්, ජනාධිපතිවරයා. ඔබ දැක්කා ජනාධිපතිවරයාට සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු තීන්දුව ඔබ දුටුවා. ඔබේ නීති ඉදිරියේ ඇති ඔබේ ඇති සමහර රැකවරණයට ඔහු විසින් උදුරා ගැනීම නිසා, ඒ උල්ලංඝනය කිරීම නිසා ඔහු වරදකරු කළා. මෙන්න මේක දකින්ද දැන්වත් ප්‍රඥාව අවදි කරලා මේ රට මුදා ගැනීමට එළියට එන්න. කොහොමද මේ රටේ බහුතර ජනතාව මේ විදිහට අහරවල ගන්න එක ලොකු ප්‍රශ්නයක්. මේක ඔබට හොඳ නිදර්ශනයක්. බලන්න යුක්තිය සාධාරණත්වයේ වෙනුවෙන්, නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් රේගු නිලධාරීන් පිරිසක් ඍජුවම නැගී සිටියා. ඒ සටනේදී මම මංගල සමරවීරට අභියෝග කළා. ඔහු මිලියන 33 හමාරකට පර්මිට් එක විකුණනකොට නාගානන්ද කිව්වා පුළුවන් නම් මේ රේගු නිලධාරීන් මිලියන 350කට අරගෙන පෙන්වන්න කියලා. කරන්න බෑ. රාජ්‍ය සේවයේ වෙන නිලධාරීන් ඉන්නවා කවුද? ඔබ අම්මා විත්තේටපත් වේ. නමුත් එමේ ඉන්නවා. ඒ අය එළියට එන්නේ නැත්තේ ඇයි? ඔබ ගුහාවලට වෙලා හැංගිලා යන්තම් ඔළුව පොඩ්ඩක් දාලා බලාගෙන ඉන්න නිසා. ඔන්න ඔය ස්වභාවයෙන් මිදෙන්න. ඔන්න මේ සත්‍ය කියන දේ එකයි තියෙන්නේ කියන එක අමතක කරන්න එපා. ඔය ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ මහා ව්‍යාජ සංවිධානයක්. ඔය සංවිධානයේ මේ වගේ දේවල් වලට උන්ට එන්න බෑ. දැන් ඇවිල්ලා උන් කනපිට ගිහිල්ලා දැන් උන්ට ඔබේ සත්‍ය රටේ සත්‍ය වෙනුවෙන් පෙනහින්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක ඒකට හොඳම නිදර්ශනයක්. ඔවුන් මේට විරුද්ධව ඉස්සෙල්ලා කරපු වංචා ඔක්කොම මම ඔබට හෙළි කළා. පළාත් සභා ඡන්දයේදී ඔවුන් කරපු බරපතල වංචාව, UNP එකේ 20 වෙනි ව්‍යාප්තා සංශෝධනයේ ජනතා විමුක්ති පෙරමුණ මගින් ඉදිරිපත් කළා. ඒ ඔවුන් අධිකරණය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම, මේ සියල්ල තුළින්ම ජනතා විමුක්ති පෙරමුණ ඔබට පෙන්වලා ඉවරයි. මේ රටටම පෙළකලා ඉවරයි. ඔවුනුත් අද ඇවිල්ලා මේ ඉන දූෂිත සංවිධාන සමග එකට යන සංවිධානයක් බව. මේ රටේ දැන් කරන්න තියෙන එකම දෙයක් කිසිවක් නොවේයි ඔබට එකතු වන්න. එකතුව අපිට කළ නොහැක්කක් නොමැත කියන තැනට එන්න. විධායක ජනාධිපතිවරයාද, කැබිනට් මණ්ඩලයේද දන ගසන්න පුළුවන් බව දකින්න හොඳම නිදර්ශනයක් තමයි එකමුතුව එක අරමුණකින් නිර්ව්‍යාජ පිරිසක් රැස් වූ අවස්ථාවකදී ඔය දූෂිත සියල්ලටම දාල දුවන්න වෙනවා කියන එකට හොඳම දේ තමයි නැවත චාල්ස් මැතිනිය ඒ ධූරයට පත් කිරීම. ඒක විශාල ජයග්‍රහණයක් වන්නේ නාගානන්දගේ නොවේ. ඒක විශාල ජයග්‍රහණය වන්නේ ඒ අවස්ථාවේදී එඩිතරව පෙනී හිටපු රේගු නිලධාරීන්. කනගාටුයි කියන්නේ මේ අවස්ථාවේදී මේ දේශපාලන පක්ෂ ගත්ත පියර, විශේෂයෙන් මම කියන්නේ මේ වමේ කියන දේශපාලන පක්ෂ කිසි දෙයක් කළේ නැහැ. මේවා දැන් අපිට අදාළ නැහැ. මේකෙන් ඉගෙන ගන්න තියෙනවා හොඳ පාඩමක්. රටේ මහජනතාවට මේක මේ පණිවිඩය දෙන්නේ එකයි. මේ රට මංකොල්ල කන අවුරුදු 70ක් තිස්සේ මේ මහා විනාශය කරන පිරිස මේ කියන ප්‍රධාන පක්ෂ දෙක නිරපහරින්ද මේ රට මුදා ගන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න අපි එකතු වුණොත් එක පෙරමුණක්සේ ජාති ભેද කුල ભેද අර කියන්නේ එකමවකගේ දරු කැළවිලසෙන් අන්න එහෙම එකතු වුණොත් අපිට මේ රට මුදා ගන්න පුළුවන්. ඒක ඒ ශක්තිය තමයි මේ තුලින් පෙන්වුවේ. මේකට ආධාර උපකාර කරපු ඇය නැවත එතනට නැවත පිහිටවීම සඳහා සෑම විදිහම කැප කරපු සෑම කෙනෙකුටම නාගානන්ද ඔහුගේ ඉතාමත්ම අගය කරමින් මෙවැනි වැඩපිළිවෙල වලට මුළු රටම මින් ඉදිරියට මේ වගේ අධිකන්නේ මේ වගේ ඔබ වෙනුවෙන් තියෙන නඩු රාශියක් තියෙනවා. ජාතික බලයිත්තු නඩුව, ඊළඟට මන්ත්‍රී පර්මිට් නඩුව බිලියන 7ක්, ඔය විල්පත්තු මහා විනාශය, ඊළඟට අධිකන්නේ විනිශ්චකාරවරුන්ට විරුද්ධව තියෙන නඩු, ඒ කියන්නේ ඔබේ අධිකරණ බලය වංචා කිරීම, ඒ වගේම මේ නඩු රැසක් තියෙනවා මේ විදිහට.
මේ සියල්ලටම පරිසරය සම්බන්ධ නඩු හා ඔබේ රාජ්‍ය ආදායම වංචා කිරීම පිළිබඳව මේ තැනත් තියෙන සියලු නඩු වලට ඔබ පෙන්නන්ට සක්‍රීය දායකත්වය. ඒකයි මේ ඉල්ලන්නේ. ඔබ සැමට මේ සඳහා එක්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.